යෙන් පි ගන්නවා ති අද ම කියල න්නේ ැමෝ කන්න කැමති හදාගන්න විදි ති හදා ගන්නත් ක්‍රම කීපයක් තියනවා තින් අදමම් තන ක හැම ත් කිර ප සාය ින් රි ලත් කියනවා. ඒ පාවිච්චි නොර හදන විදිහ ෝගලන්ට කියලා දෙන්නේ යන්නේ. ඒවාගේ මේ විදිහට ලස්සනට කපල නීට්ටකට කොහොද හදාගන්න කියලාත් තෝගොලන්ට විීඩියෝකත් එක්දිකට මරෑදිලා හිටි ඔොත්්ැක ගන්න පුළුවන් වෙයි ස්වෑන් රැකියාවක් කර කෙනෙක්ට අත් ගොඩක් ප්‍රෝජනනාත්තේ කියලාවම හිතනවා. එඒගේම තව පුංච දෙයන්ම කියන්න ඉන් දැනට මාවව සබස්ක්‍රයිප් ක තියෙනනට ගොඩක් ස්තතුතියි. ඉතින් අනිත්තතා ඇතිතනලාම් මගේ වඩියෝස් සොඳයි ඔගලු ැමතින ඔගලන්ට පුලුව මව සබස්ක්‍රයිබ් කරලා බෙල් බඩ එක ඔබලතියාගන්න එකොට මමාල්ලති වඩිය එකක් කරපුහම ඔගලටක්ගල බලන්න පුළුවන් ඒවගේම කමෙන්ට් කරන්න ලයි කරන්න ඔගලන්ගේ අදහස් කියන්න ඒ මට ගොඩක් පටිනවා එහනම් ඉන් අප දැම්බලු මේ පොල්්ටෝපියක හදාගන්නෙ කොහොමද කියලා. මෙ මේ මද්‍ර ි තම අපිට ඕනව වන්නමේ පොල්ට පිහදාගන්න ම ෝගලන්ට එකින් එක කියල දෙන්නම් මොනදපිටා වශ්‍ය කියලා මෙතැන ෑරන්තියනවා ඩෙසිිකේට් කෝකනට් මෑරන්තිය ග්‍රෑම් දෙසිය පනහක් ඕගලන්ට ගාගත්ත පොලු ගන්න පුළුවන්. ඒ වගේ ම සී නිග්‍රෑම් තුන් සයක් කැරගෙන තියෙනවා. පිටිරි මම යරන්තියනව ස හැන්දිි තුනක් එක කැමතිනාව විතරක් ඕගලන්ට ගන්න පුළුවන් බට මේ හැදිි එක හම රයි. ඒගේ ර ක තු දහට හොට ලාග යරන්යවා එකත් ඔගොලන්ට ැමතින ම රට කැමතිි සයරන්තියනවා වැනිල සැන්ස්තේහැන් දක් අරන්තියනවා ඒවගේ ඔගුොලො කැමතිි පාටක් ගන්න පුළුවන් ැබි ා ඕන හිදම රත්තුයි හයි දෙකම අරන්තිය මගේ තැබිලි පාටි රයි ඒවගේ මිලි සීයක්ක් ඕනවෙනවා. මොලිම අපි දැමේ ොල්ට පිහදල දාන ්‍රේක ම දිහයට ෑස්ති කරගන්නවා තෙරටික් කියහලා එක වැඩිපුර හරිිය පිහලායින්කරලා ඔගලන්ට පුලන් බට ටිකක් වුණනත් ගාගන්න බට ගානවන් කෑලි කෑලි හිටින් නැත්ව ගන්න මොද දකොටනත්තන් අපේ පොල් ටොපේ වල තෙල් ගතියක් පේනවා ඒවගේම තෙල් ගානවනත් පිරිසිදු තෙල්ලකක් ගන්න නැත්තන් පරනණ තෙල්ගෑත් පූඩු රහේ නෝවිශේෂෙන් පොල් තෙල්ගේ පරණ දෙයක් අපි පාවිච්චිරත්. ඒවගේ අප ේක ප ්. ික්ගා ගන්නවා කපාගන්න පිහියත් බට ටිකක් ගාලා පැත්තකින් තියා ගන්න එත ගොට අපිට කල බයක් නැතුව පිළිවලට ඉතුර වැඩ ටි කරගන්න පුුවන් එක හින්ද ඒයපකරන්න ටික ලෑස්ි කලා තියාගන්න මුලින්ම අපි අපේ පොෝලටික ේ විදි බලන්ඩ ේ එක ලා බෙන්න්ඩ කරගන්න නේ තින් ෙසිකටඩ කොනට ගත්ත වනත් ම තපර පහක් විතර මේක බලන් කල ගන්න මතක තියා ගන්න මේක පිටි වෙනක කුල බෙන්ඩ කගන්නපා අපට කෑලි ඕනේ එවුනට තප්පර පහක් විතර බ්ලන්ඩ කරලා ගන්නවාලාග පොල්ටික. ඒදි ල රගත් පොටික ම අපි හදාගන්න භාචනයට මේ වගේ කෙලිීම දාගන්නවා. ඉට පස්සේ මමගේ සීනිිටිකත් ටක්ගාල අරවගේම පොඩ්ඩක් කුඩු කරගන්න මොක ලොකු කැට තිබුණොත්ක දියවෙන්න වෙලායනවා ඒ වගේම අප ඉක්මට පහස්සුවේ වැඩේ කරගන්න පුළුවන් හින්ද ම සීිටිකක්ත් ඉක්මට ්ලන්් කරලා මේකට දාගන්නවා. ඔන්න ද ලිපේ ගින්දර ඩුල්ල මදගින්න පොල්ටපික හදාගන්න තියෙ මද මේ මිස්ශ්‍රනයට අපේ වතරෝටිකත් මේ විදිට එකක නොගලන්ට වතර නොදත් හදන්න පුුවන් ඇත්තටම එඒනට අපේ ගින්දර වැරි වෙලාවත් පොඩ්ඩක් වැඩියුණනත්. අප සේනිි කැරමල් වෙලා මේ පැණිපොල් එකක් වගේ වෙනවයිඉතින් අපිට එහෙම වශ්‍ය නැතිහින්ද වතර චුට්ටක් දාගන මදගින්න කරගත්ත හම කොහොමත් හොඳයි එදකොට කිසි ප්‍රශ්නයක් වෙන්න නැහැ.ඉතින් මේ වෙලා වෙදි ම අපේ කරද මුග ඇ ටිකයි වැනිල ටිකයි. ඒවාගේ අපි ලෑස්තිකරගත්ත පිටිකිරි ටිකත්කට එකතු කරලා. හොඳින් මිශ්්‍ර කරලා මේගේ හැදිිගාන්න ඔගොල්ල දිගට විදිහට මිශ්්‍ර කරන්න ඕේ. ඒ ප දිට හැදි ද ඔොගලන් පුුවන් අපි අපේ ගත්ත පාට මේ විදිහට එකතු කරගන්න ගොල්ල කමති පාටක් ඔගලන්ට ආසාහිතන විදිහට එකල මේ දිට මදැ හැදිගානවා මේ විදිහටරදි ඔගලන්ට දැන මේ මිශ්‍රනේ ිටිකාපට ගණනකම් තත්වට පත්වෙන යිතින් ගණකං උුණට අපඒක පදම හොයාගන්නපේ මමදැෙන් ඔගලන්ට කියලා දෙන්න අපඒක නවත්තන්න ඕන කොතනින්ද මේක හරි පදම මොකද්ද කියලා. ැ ිණන ිටි මේ දිහට ගන ංගවෙලවා කිය ඔගලන්ට දැනෙද හැමතිස්සම මිෂ්ට කරනකම මැද්දෙක් මේ විදිහට ඊරක් ඇඳල බලන්න දැන්. ඒ විදිහට ඉරක් ඇන්දම මේ මිශ්්‍රණ එකට හාව ෙනවනම් ඉක්මනින්ම ඒයන්නේ මේ මිෂ්්‍රය තාම රෙඩී නැහැ අපි තවටාවටිකවෙලාවක් මේ විදියට දිගටම හැඳිගන්න වෙනවා. ඉතිං ඒක හින්දා හැමතිස් මැද්දෙන් ඉක් ඇද ඇද ලද්දි ඔගුලන්ට මේක හොයාගන්න ලේසිී මම දැම්ඒක තව ටික් ඒහින්දා හැදිගානවා. දැ ලන්න දන් යිස්ල්ලාවාගේ මේ මගේ මිශ්ණයේ ඊට වැඩියටික ගානකංගඉතින් මේ වෙලාවෙේදි මංහර අපේ බටටික එකට එකතු කරලා දිගටම නැවතත් හොඳින් හැදිිගානවා. මේ විද්‍ය තිගට හැදිිගානය අදය ඔගලට දැන් තරෙනවා ඉස්සල්ලවාගේ මෙම මැද්ෙෙන් ඉරක් ඇඳදහම අපේ මිශ්‍රණය එකට හාවවෙන්නේ නෑ කියල කියන්නේ මිෂණ දැන් ෙඩි ඉතින් මේ වෙලාට අපට පුළුවන් ලිප ෝෆ් කරල්ලා අපි අර ලෑස්තිකර ගත්ත ට්‍රේකට මේ මිශ්ණය මේ විදිහට දාගන්න. ිශ් ේ්‍රර එකක ගත්තට පස්සේ මේ ක අපි දැන් අර මුලිම බටර්ගා ත් ස්පචුලකින් ලස්සනට පැතලි කරගන්න ඕන ඉතිං ඒ කරගන්න ගහාාම ඔහුල පොඩ්ඩක් කල්පනාවට එක මූසක් හිටින විදිහට මේ වැඩේ කරගන්න මකද එහෙමුණොත් තමයි අපට එකපා සමාන එක විදියේ සයිස්සකින් කෑලි කපාගන්න පුළුවන් වෙන්න. ඉතිංඒ හින්ද උස ප්‍රමාණය එක ගාන්ට එන විදිහට මේ වගේ ලස්සට වාලයි වැඩේ කරගන්න දැන් ඔගලන්ට ස්පැචුල එකක් නැත්තම්ම ඒට රෝලින්ම් පින්න්න එකක් . එෙක් ප ච්චි කරන්න ොුවන්ති හෙත් නැත්තන් ඔගොලන්ට ෙල් කොලේක ෙලටිකක් හරි බට ටිකක් ගාලා මේ වැඩේරගන්න පුළුවන්ඉන් අප අර් ලංකාව කැවලි හදනවාගේ මහදයක් නෙමේ ඔගොල්ලො පිවට ලස්සට මේ විදිහට කරගන්න ඉතින් ශ්‍රේක පිරෙන්න්නම මිශ්්‍රණය නැත්තම් මේ ම පෙන්න්නවාගේ අප ඇහෙ මෙමට ඔගලන්ට පේනවන උ පමාණයට හිටින විදිහට මේවාගේ ලස්සන්ට ඒ හැඩේ හදාගන්න. ඊට පස්සේ අපිදැ මේ කෑලිවලට වෙන් කරගන්න ඕන ම එතරද මේ වගේ පුංචි අඩිරූලක් පාච්චිරනවා ඉති ඔගොලන්ට මේක පාට ගිහින් දරුවන්ගේ අඩිරූල ඇරංගෙන්න්න එපා මම මේක මගේ කෑම හදන්නම තියන්ගන්න එකක් ඔගොල්ලෝ එහෙම එකක් ගන්නනම් හොඳට පිරිසදු කරලා පාවිච්චි කරන්න හෙමනැත්තං කෑම හදන්නම මේ වගේ එකක් තියාගෙන ඉන්න සහල්ලලාට අපි කොච්චර ටූල් ස්තිබ්බත් ඒකින්වත් නැති ප්‍රෝජනයක්න් මේ වගේ අපි හිතන් ඇති ේවල්ලොලිින්ක් තියෙනනයිති එක හින්දා ඒවාගේක් ඕගලන්ගේ මේ උයන වැඩවලටම තියන්ඉන්නවනම් හොඳයි. ඉති මමඒ ේලාවේ කෑලි කපලාපි වෙන් කරගන්නේ. ඒ දිහට කෑලි මාක් කරගන්නවා විතරයි. ඉතින් මම මේ අඩරු ඇත්තටම පාජිකරන්නේ විශේෂයෙන් ඔගොල රැකියාවක් ස්වන්ඩකියාව කරනවාන. එකම ප්‍රමාණයටේ කෑලිතියනක ගොඩක් හොඳයි ෙදරක අද්‍යියුණනත්යක හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට කෑලිටික වෙන් කරලා ගලවන්න ඇැත්තුව හෝදට නිවෙනකාක් තියල තියන්න මේ මිෂ්ටනය හොඳටම නිියුණට පස තම අපි කෑලිටික වෙන් කරගන්නේ. දැංටක් ගේ අමිශ්‍රණය හොඳටම නිවිලා ගල්වෙලා යෙලා මට දැනවා ඉන් ඊට පස ම නැවතත් අර පිහ පාවිච්ි කරලා දැන්වාර අපි ඇඳගත්ත ඉරඩින් නැවතත් මේ විදිහට පිහගැෙන ඉල්ලා. අපේ කෑලිටික දැන්වෙන් කරගන්න තමයි යන්න ඉතින් මේ ඇදට තිය කෑලික මුලින්මයින් කර ගන්න පුළුවන් ඕගලන්ට ඊට පස්ස ම ෝගලන්ට පෙන්න්නම් බලන්න කොච්චර ලස්සන්ට මේ පිළිවෙලකට කපු හම කෑලිටිකක් අපට එනවද කියලා. මේ විදියට පරිස්සෙන් අර අපි ඇදගත් රිදිගේ අප හොපියහ පෝඩක්ගෙන. ජම දෙවැනි පාර අපේ වැඩේ කරන හින්ද නිකම්ම ඒ කෑලිටික අපිට ගැලවෙලා ගන්න පුළුවන්. මේ බලන්න ඉතින් පොල් කෑලි විසිරෙන්න්නඇතුව ලස්සන්ට මේො පොල් ටොපි කෑලිටික ඔගලන්ට කපලා වෙන්කරගන්න පුළුවන්. ඒගේම මොන් තවදයක් කියන්නම් බැරිවෙලාවත් ඔගලන්ට මිශ්‍රණය හැදිිගාල වැඩිවෙලා මිශ්‍රණය ගණකං වුණොත් අපි කියන්නේ ගල්වෙලා ගේ ආවොත් මිශ්්‍රණය නැවත වත්‍රපොඩ්ඩක් දාලා ලිපේතියල හැඳි ාලා හරි පදමාපු හම ත්‍රේකටදාගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ මේක විසිකරන්න අවශනය හරියටම හදාගන්න පුළුවන් නාස්තියක් වවෙන්නඇතුව. ඉතින් එහෙම වුුණොත් බැරිවෙලාවත් ඒ විදිහට ඔගොල්ලන්ට නැවතත් හරි ගස්වල හදාගන්න පුළුවන්. ද එකක කෑල්ලක් ඔගොලට කරල පෙන්න්නම්. ඉතින් අල්ලපු ගමන් කැඩෙන්නෙත් නැතිව. ඒගේ හපන්ඩ බැරිතරක් හයියට අත් නැතුව කටේ දියවෙන්න මේවාගේ ඔගුලන්ට ෆොෆ් එකට ඔගලන් ෆොල්ටොපි හදාගන්න පුළුවන් ඉතින් හෙං ගුොල්ලොත් ෙදරදී ඉළඟ පාරකරද්දිී මේ වගේ හදල බලන්න ලස්සට කපාගන්න නීට් එක වැඩේ කරගන්න දැ ගොල්ල දන්නවා. න්නහන ෙදවගේම අදත් කියනවා මගේ ෙැපිස් හොඳයි කෙලා හිතන අන ඔගොලමගේ කුකින් විච්ච්ෂාන නල බස්කරයි් කරන්න ෂයා කරන්න හැමෝටම බලාගන්න ඉතින් ඒවගේ මගේ පෙේස්පුක් පේජ්කත්තෙක්කත් ඔගොලන්ට එකතු වෙන්න පුලුවන් තවත් දවසකීති මේගේ රස්වත්තන සපිය කරනෙන ගොලු හම්බවෙන්නේ නන්න අදත් එකක තුනාට ගොඩක්කිස්තූතියි හැමෝටම සුබ දවසත් ප්‍රාර්ථනා කරනවා.